ඔබ ආදරය කරන කලාතුරු ගැන අහන්න ලැබෙන අලුත්ම තොරතුරු වගේම පොවත් ලද සැනින් දැනගන්නට නාලිකාව subscribe කරමින් එකතු වන්න. මුදුරේදී මෙලබෙන මහ මැතිවරණය වෙනුවෙන් මේ වන විට මහ මැතිවරණයට තරඟ වදින පාක්ෂිකයින් තමන්ගේ ඡන්ද කැම්පේන් සිදු කරමින් පවතින මොහොතක් මේ. ඉතින් අද දිනේදී එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් නව පක්ෂය පිහිටුවා ගනිමින් මයික්‍රොෆෝනයේ සංකේත යටතේ තරඟ වදින එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සමාජිකයින්ගේ මහා මංගල සමුළුව පැවැත්තුණා. ඉතින් මීට සුළු මොහොතකට පෙර එම අවස්ථාවේදී යම් කලබලයක් මතුණා. කෙසේ නමුත් මේ කලබලය මතුවන්නට ප්‍රථමයෙන් සභාවට පිවිස තිබුණේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේහි පක්ෂ නායක ජනප්‍රිය නළු රංජන් රාමනායක මහතා. ඉතින් රංජන් රාමනායක කලාකරුවා ඒ මොහොතේ සභාවට පැමිණ තමන්ට පසුගිය කාලයේ විශේෂයෙන්ම බන්ධනාගාරගතව සිටින්නට සිදු වූ කාලයේදී මුහුණ දෙන්නට සිද්ධ වුණු කටුක අද්දකීම් සිහිපත් කරනවා. ඒ වගේම එවකට බලයලත් රාජපක්ෂවරු නිසාවෙන් තමන්ට මුහුණ දෙන්නට සිදු වුණු අභාග්‍ය සම්පන්න ඉරණම සම්බන්ධයෙන් ඔහු ඒ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම තමන්ට සිරගෙට යන්නට අච්චු ලැබෙන්නේ වංචා දූෂණ අක්‍රමිකතා සිදු කර හෝ මිනි මරා හෝ ස්ත්‍රී දූෂණ හෝ සිදු නොකරයි. ඉතින් එවන් කිසිවක් සිදු නොකර තමන්ට බන්ධනාගාරගත වන්නට සිදු වන හේතුව රටේ ජනතාව වගේම මුළු ලෝකයේම දන්නා බවත් ඒ මොහොතේදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේහි ආරම්භය සිදු වුණු දිනය සිය මාමාගේ ප්‍රවීණ නළු විජය කුමාරතුංගයන්ගේ ජන්මදිනය යෙදුණු දිනය බවත් සිහිපත් කරන කලාශිල්පී රංජන් රාමනායක විසින් එවකට ජනප්‍රිය රංගන ශිල්පී කලාශිල්පී විජය කුමාරතුංගයන් ජනප්‍රතිවරණයට ඉදිරිපත් වේ යැයි පියෙන් ඔහුට මුහුණ පාන්නට සිදු වුණු කටුක අමිහිරි අත්දැකීම් වලට තමන්ටද මේ වන විට මුහුණ පාන්නට සිදු වුණු සමය එළඹ ඇති බවත් එහිදී පවසනවා. ඉතින් මේ සියලු කතාබහ අතර වාරයේදී රංජන් රාමනායක වේදිකාවේ සිටින විට විශාල කලබලයක් මතුවන්නේ. මේ කලබල ඇති කරන්නේ තරුණයින් කිහිප දෙනේ. මෙම තරුණයින් කිහිප දෙනා ආරක්ෂක නිලධාරීන් පරයමින් වේදිකාවට සපමිනෙනවා. කෙසේ නමුත් එහිදී නිවේදකයාටද කතා කරන්නට ඉඩ නොදෙන ඔවුන් මයික්‍රොෆෝනය අතටගෙන එක් තරුණයෙකු පවසන්නේ අපිට මේ මොහොතේ කතා කරන්න අවශ්‍යයි කියා. කෙසේ නමුත් ඔවුන් මේ මොහොතේදී පවසන්නේ අපි තාරුණ්‍ය නියෝජනය කරන්නේ. ඉතින් අපේ තාරුණ්‍යයට රංජන් රාමනායක ඔබ අවශ්‍යයි. රංජන් රාමනායකට ඔබේ සහයෝගය ඔබේ ඡන්දය ලබා දෙන්න යනුවෙනුයි ඔවුන් මේ අවස්ථාවේදී පවසන්නේ.